ඔබ ඇවිත් රයිස ඉන්නම් අපි දැන් සාකච්ඡා කර කර ඉදී කාලසටහනක් හදන එක ගැන නේද? ඔයාලා මුලින්ම මේ කාලසටහන මෙතන අඳින්න. හොඳේ? ඔය පොතේ ඔතන ලියන්න සරලව ලියා ගන්න. පස්සේ ඒක ලස්සන පොලයක හදලා නේද? ඔයාලා වැඩ කරන තැනක් තියෙනවනේ ගෙදර. නේද? පාසල් වැඩ කරන, පන්ති වැඩ කරන homeworks කරන වැඩ කරන තැනක් තියෙනනේ මේසයක් පුටුවක් තියලා නේද පොත් කබඩ් එකක් තියෙන තැනක් වාඩ තියෙනවනේ නේද? ගෙදර අනිවාර්යෙන් තියෙන්න ඕන හොඳද? ඔව් සර්. ඉගෙන තැන ඔයාලට පුළුවන් පේන තැනක ඒක ප්‍රදර්ශනය කරන්න. ඒ කියන්නේ බිත්තියක්. ඔව් අලවනව නම් අලවන තැනක් තියෙනවා නම් එතන අලවන්න. එහෙම නැත්නම් මේ ලස්සනට එල්ලලා කියන්නේ ඒක නිතර බලන එකක් නේ පුතේ අපි ඒක. නේද? ආ දැන් මොනවද තියෙන හරිය. එහෙම එහෙම අපිට බලන්න ඕන. ඉතින් මේ බලන තැන ඕන. එතන ඕන මේ බඩම් බලා ගන්න පුළුවන් තැන ඕන ඒක. ඔව් එල්ලලා කියන්න. ඔව් කාලසටහන. හරි දැන් තා පොඩි වැඩක් තියෙන ඕන. ඔව් අපි දැන් කාලසටහන හැදීම මොකටද? ඔව් මොකද පුතේ? ලස්සනට ඇඳලා විසිල් බෝඩ් එක හරි A4 කොළයක හරි මේ විත්තේ තැනක තියන්න ඕන. ඔයාලා අලවන්න කියලා මම කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඔයාලා අලවනවද එල්ලනවද කියලා. ඒක ඔයාලා කරගන්න ඕනේ තමන් බලන්න පුළුවන් තැනක. හොඳයි එක්ක අලවන්න එක්ක එල්ලන්න. හොඳයි. ඔන්න මේ තා වැඩක් තියෙනවා අහගන්නකෝ. දැන් ඔයාලට මේ පරිසරයට උවමනා නිතර මතක් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා නේද පරිසරයේ පාඩම් වලට? ඔය මම දීපු අර මේ එක එක දැන් අපි වැඩ පහසු කර ගැනීමට මාතෘකාවෙත් අපි කතා කරා අර බැටරි කෑලි වලින් ඔයාලා ඒක කරා නේද? නෑනේ. ඔයාලා බැටරි වලින් වැඩ කරේ නෑනේ නේද? ඔය පොඩි පොඩි මේ දේවල් සිංහල වලට හැම උමනා කරන දේවල් තියෙනවනේ නේ. පරිසරයට ඔයාලට මතක හිටින්න හොඳ ඔය පින්තූර ඊට පස්සේ එක එක පාඩම් වලට නේද තියෙනවනේ ඔය එක එක දේවල් නේ. දැන් අපි හිතමුනේ ජලය පාඩමේ ආණ්ඩියාලින්ද ඔයාලා වැඩි දැකලා නැහැනේ නේද? ඒ වගේ පින්තූරයක් හදාගන්න නේද? ඊට පස්සේ වැඩ පහසු කර ගැනීමේ පාඩමේ ඒ වගේ මතක හිටින්න ඕන දේවල් තියෙනවනේ. ඒවා පින්තූරයක් විදියට හදා ගන්න නේද? එක එක පාඩම් වල එහෙම දේවල් තියෙන පුතේ. පොඩ්ඩක් නැවත පොත පෙරලලා බලන්න නේද? සමහර ඒවා කොච්චර නේද අම්මා මතක් කරා ඒක අමතක වෙනවා. අන්න ඒ වගේ දේවල්, ඒ වගේ දේවල් ඔයාලා චිත්‍රයක් විදියට ඇඳලා මේ තමන්ගේ වැඩ කරන තැන බිත්ති අලවන්න හෝ එල්ලන්න පුළුවන්. එතකොට අරක නිතර නිතර දකිනකොට ඒක මතක් වෙනවා නේද? ඉංග්‍රීසි අකුරු ටික නේ තමන්ට අමාරු ඉංග්‍රීසි වචන නේද? දෙමළ අකුරු ටික නේ දෙමළ වචන නේ තමන්ට අමතක වෙන දෙමළ වචන. ඊට පස්සේ ගණිතයේ බෙදෙන විදිය නේද? මම මේ කියන දේ පැහැදිලිද? ඊට පස්සේ බෙදීමේ ලකුණ, එකතු කිරීමේ ලකුණ, දැන් ඒවා අමතක නැහැ. චක්‍රේ නේද? පස්වර චක්‍රය, දෙවරක් චක්‍රය, දහවරක් චක්‍රය. ඒව ලස්සනට ලියලා ඔක්කොම ඒවා හදාගන්න. ඉස්සර ලස්සනට ලියන්න A4 කොළවල. නේද? ඔය අමතක වෙන දේ ඔව් හැමදේම ලියන්න මේ දවස්වල. නේද? ලස්සනට ලියන්න. ලියලා ඔන්න ඔයාලට පුළුවන් තමන්ගේ වැඩ කරන තැන බිත්තියේ ඒවා ප්‍රදර්ශනය කරන්න. ප්‍රදර්ශනය කරන්න කියන්නේ මොකද්ද? එක්කෝ අලවන්න පුළුවන්, එක්කෝ එල්ලන්න පුළුවන්. අර ලස්සන ඔයාලා ප්‍රදර්ශන දැකලා තියෙනවද?
නේද? ප්‍රදර්ශනයක් බලන්න ගිහින් තියනවාද ඔයාලා? ප්‍රදර්ශනයක් බලන්න ගිහිල්ලා තියනවාද? ඔව් සර්. ඔව් ඒ වගේ අර ඒවා ප්‍රදර්ශන භාණ්ඩ තියලා තියෙන විදිහ දැකලා තියෙනව නේද? හැමෝටම බලා ගන්න පුළුවන් දැනට. නේද? ඔව් සර්. පාඩම් කාමරයක් නේද? ඒ වගේ කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ කරගන්න පුළුවන්. හැම විෂයයකටම නේ බුද්ධ ආගමනුත් අමාරු ඒවා. නේද? ඉංග්‍රීසි වලත් අමාරු ඒවා. දෙමළ වලත් අමාරු ටික. මේ දෙමාපියෝ ඔයකට උදව් කරාවේ ඔයාලට. ඒවා මේ නිතර Tamanට පේන තැනක නේද ප්‍රදර්ශනය වෙන නිතර ඔයාලගේ කාමරේත් ලස්සනයිනේ. නේ? නැත්තම් Taman වල වැඩත් ලස්සනයිනේ. පැහැදිලිද? මම කියන දේ. අන්නේ විදියට ලස්සන හදාගන්න ඒකත් ඔයාලගේ වැඩ පහසු වෙනවා. ඔය වැඩෙනුත් වැඩ පහසු වෙනවා. කොහොමද වැඩ පහසු වෙන්නේ? අර අමාරු දේවල් නිතර නිතර පේනකොට ඉබේම මතක ඉන්නවා. නේද? ඉබේම මතක ඉන්නවා. ඔව් ඔන්න වැඩ පහසු කර ගැනීම එක්තරා ඔව් ක්‍රමයක් කියන පුතේ. මම ඉතදලා මිත්‍යාලවල තියෙන්නේ. ආ මිත්‍යාලවල තියෙන්නේ. පෙන්නන්න පුළුවන්ද අපිට? ෆොටෝ එකක් දාලා දාන්න. දැන් එහෙම පෙන්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවද අපිට අනිත් අයටත් බලා ගන්න? සමහර වෙලාවෙම දැනටමත් කරලා ඇත්තේ. නේද? හැබැයි ඉතින් මතක තියාගන්න අලවනවයි කියලා මේ බිත්ති කැත කරන විදියට අලවන්න එපා. දෙමාපියන්ගේ උපදෙස් මත ඕන ඔය වැඩේ කරන්න. ඔයාලා අර බිත්ති තලවාවි, ඉස්සරහත් තලවාවි, පිටිපස්සේ තලවාවි, කුස්සියේ තලවාවි. නේද? එහෙම කරන්න බෑ. එතකොට වැඩ පහසු කිරීමක් නෙමෙයි, වැඩ තව අමාරු කිරීමක්. එහෙම බෑ. කාඩ් පෙන්නන්න පුළුවන් ඒවල. සෙතුක පෙන්නන්න. ආ පෙන්නන්න සෙතුක. සර්! හසාර පෙන්නන්නද? හරි මේ සෙතුක පෙන්නනෝ. ආ හොඳයි. ඔය තියෙන්නේ සිල්ලම් නේද? ආ අන්න දැක්කද ලක්ෂණ? ඒ ගුණන වගුව නේද? දෙකේ ගුණන වගුව. හරි ඉංග්‍රීසි අකුරු තියනවා නේ? ඔය නෑ. මේක ටිකක් දෙන්නම්. දුව පල්ලට ගුණන වගුව පොණේ. ඉතින් මේ මේවා විදියට අලුත් විදියකට ලියලා තියෙන්නේ නේද? මේක මේ අර බිත්තිල ලෝකෙට. හොඳයි සෙතුක. අසාර පෙන්වන්න බලන්නේ නා අසාරගේ කාලකතාන. ඉයෝ කමේ දැන් කර ලියපු එකක්ද? නෑ සර්. ඕක ලස්සනට පුතේ බිසික් බෝඩ් එක ලොකු අකුරෙන් ලියලා නේද බිත්ති යම් තැනක ප්‍රදර්ශනය කරන්න. හොඳේ නැත තමන් පේන තැනක තියාගන්න. ඒක එතකොට තමයි ලස්සන එක. හොඳයි දැන් අපි එකක් දැක්කනේ. ආන් මම කියන එතනිනුත් අපිට ලොකු දෙයක් නේද ඉගෙන ගන්න පුළුවන්. අපේ වැඩ පහසු වෙනවා. පැහැදිලිද? මම කිව්වද අපි ඒක ලියලා තියාගන්න. මේකට යටින් ලියන්න. මේකෙ මුකුත් කාලකදාන අපිට අඳින්න තියෙනවා. ඊට පස්සේ ලියන්න. හොඳේ අඳින්න ඉඩ තියලා ලියන්න. විවිධ විෂයන් වලට විවිධ අදාළ රූප
ප්‍රදක්ෂේකර ඇතුළ අදාළ අදාළ රූප අමලස්තන ක්‍රියාව ප්‍රදර්ශනය ප ද ඕනම් ඕක තව ලස්සනට කරන්න පුළුවන් මෙන්න මෙහෙම ආගෙන ඉන්න දැන් ඒ වගේ මේ දේවල් ඔක්කොම ටික හදන නේද තමන් එකතු වෙලා නේද දෙමාපියොත් එක්ක එකතු වෙලා ඒ වගේ ලස්සන ඒවා හදලා තමන් ඒ වැඩ කරන තැන අලවලා හෝ එල්ලලා නේද මේ කාටහරි ආරාධිතයෙකුට කතා කරන්න පුළුවන් ඇවිත් බලන්න කියලා. ඒ කියන්නේ දැන් පිට කට්ටිය අපිට ගෙන්න ගන්න බෑ. නේද? ආච්චිට හරි නැන්දට හරි අර ඒ වගේ තමන්ගේ නිවස අසලින් ඉන්න කට්ටිය කෙනෙකුට නේද? ඇවිල්ලා බලන්න කියලා කියන්න පුළුවන් අනේ මගේ කාමරේ ඇවිත් බලන්න මේ මම වැඩ කරන තැන කාමරයක්ම අවශ්‍ය නැහැ හොඳද? මේ තමන් වැඩ කරන තැනක් තියෙනවා අනේ එතන. එතන ඇවිත් බලන්න හොඳද කියලා නේ. එයාට ආරාධනා පත්‍රයක් හදලා දෙන්නත් පුළුවන්. ආරාධනා කරනකොට පුතේ අපි ආරාධනා පත්‍රයක් හදනවනේ නේ. මේ ඔව් මෙන්න මේ වෙලාවට එන්න මගේ ප්‍රදර්ශන බලන්න. පැහැදිලිද? මම කියන දේ. ආරාධනා පත්‍රය. ඔව්. එහෙම කරන්නත් පුළුවන්. අර දැන් පරිසරයට හදපු බඩු ටිකක් ඕනම් වෙනම තියලා මේසයක් උඩනේ හරිය ඒ නිර්මාණ තියෙන තැනක් ඔයාලගේ තියෙනවනම් එතන තියලා නේද ඒ තමන් හදපු බඩු ඒවා පරිස්සමෙන් තියාගන්න ඕනේ නේද එතකොට ඒවත් තියලා කාට හරි ආරාධනා කරන්න පුළුවන් එන්න ඇවිල්ලා බලන්න කියලා මෙන්න මේ වෙලාවට නේද පොඩි වැඩක් චූටි වැඩක් හරි එහෙමත් ඕනනම් කරන්න පුළුවන් පැහැදිලිද හොඳයි එහෙනම් පුතේ අපි ඊළඟට තියෙන්නේ මේ පාඩමේ අවසාන කොටස වැඩපහසු කර ගැනීමට ගැන කියවෙන කවි ගීත. තේරුණාද? ඉස්සර කාලේ ඔය මිනිස්සු ගොවියෝ කරත්තකරුවෝ ඒ අය පුතේ තමන්ගේ වැඩපහසු කර ගැනීමට නැත්තම් ඒ වැඩ මේ කරනකොට ටිකක් අමාරු වෙන්නේ නේද? එක දිගට වැඩ කරනකොට ඒ අය මොකද කරලා තියෙන්නේ? කවි කියමින් වැඩ කරලා තියෙනවා. කවි ගීත ගායනා කරමින් වැඩ කරලා තියෙන කවි කියමින් දැන් කරත්ත කරුවෝ එහෙම නේද ගවයා බැඳගෙන කරත්තේ බඩු අරගෙන ගොඩාක් දුර යනවා දැන් අපිටම ගාල්ල ඉඳලා කොළඹට යන්න නේද හපුතලයට යන්න ඒ වගේ යනකොට කඳු වල නේ හරි අමාරුයි දැන් වගේ ලේසි නෑ නේද කරත්තේ දන්නවනේ හෙමීටනේ යන්නේ ඉතින් දවස් ගණන් යනවා ඒ යනකොට ඉතින් පාළුවක් දැනෙනවා කාන්සියක් දැනෙනවනේ අමාරුයි ඇඟට එතකොට ඒ අමාරුව නැති කරගන්නේ අය මොකද කරේ කවි කිව්වා නේද එතකොට ඒ කවි කරත්ත කවි විදිහට තමයි අද අපිට අහන්න ලැබෙන්නේ ගොයම් කපනකොට කවි කිව්වා නේද? එතකොට ඒවා ගොයම් කවි. රෑට පැල රකින්නවනේ සතුන්ගෙන් හේන ආරක්ෂා කරගන්න. නේද? ගහක් උඩ පැලක් බැඳලා රෑට ගෙදර තාත්තා ඒ හේන පැල රැක්කා. නේද? එතකොට පැල රකින්නකොට කළුවරයි බයයිනේ. පාළුයි කවුරුත් නැහැ. ඒ පාළුව නැති කරගන්න මොකද කරේ ගොවියා? කවි කියමින් තමයි රෑ රාත්‍රිය ගත කළේ. තේරුණාද? ඉතින් ඒවට අපි කියනවා
පැල් කවි කියලා නේද පුතේ අපි ඒවට කියන්නේ පැල් කවි ඉතින් ওই විදිහට පාරු පදින කොට කිව්ව පාරු කවි නේද ගොයම් නෙලන කොට නෙළු කවි නේ ওই විදිහට කවි වර්ග ගොඩාක් රාශියක් තියෙනවා ඉතින් අපි ඒවත් දැනගන්න ඕන ආ කවුද අර දන්නවයි කිව්වේ බානුක ආ බානුක කියන බානුක දන්නපත කවිය හොඳයි බානුක කියන මුලින්ම Mahakalu galak yata kanit karavalai rata hal batata bonit boy boradi ay yan kala pagata yan ni kavadada de maupiyo dakinnata ao yan ni kavadada maupiyo dakinnata හරි තා කවුද දන්නේ ඒ පතල් මේ පතල් කවියක් නේද ආ හොඳයි ඔය අතරේ මාතෘකාවක ලියා ගන්න ජන කවි නියම තමන්ට යන පුළුවන් ජන කවි ප්‍රමාණයක් කියන පහක් හයක් एक पुते दिन ये मां की वो वैडे करान मुकुट लिया न दिया क्या है कि नहीं द इतना मुकुट लिया न दिया क्या है मामा की वो वैडे करान अरे जाने कभी लिए मु है बे लिया न न तमान तक गायना करान में पुलवा में हो इतना है पहले लिए द ताले आप कौन ने निकाम खाताकिया न वाकी किया न बह कभी नहीं द पुते लास्ट टाइम गायना कर गायना किरीमक जानकारी गायना किरीमक वीडियो का कहानी बारे में वानो तमान तक किया न पुलो मतलब कावी है ओ गोदारी आपके वानो ने किया न पुलो आप एक में का कावी है के वीडियो का के वान अंदर एक को पाताल काविया एक को गोयाम काविया एक को पारु काविया एक को කාවියා නේද එක්ක පැල් කවියා හරි ලස්සනට තාලෙ පුරුදු වෙලා ගෙවන්න ඕන හොඳේ මම හොඳම එක තෝරන ඕන හොඳයි ජන කවි ලියමු ලියන්න තරක් නෙමෙයි ගායනා කරන්නත් ඕන නේද එහෙනම් අපේ වෙලාව දැන් අවසන්